අයිබෝන් අපි අද කතා කරමු අපේ බොහොමයක් මවවරුන්ට තියෙන ගැටලුවක් පිළිබඳව. පුංචි පැටියෙක් Tamange කැදැල්ලට එකතු කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න අපේ ඇතැම් මම්මලාට තියෙන ලොකුම ගැටලුවක් තමයි Taman ගැබ්ගෙනද Tamange පුංචි පැටියා කුස තුළට ඇවිද්ද කියලා සැකයකින් තොරව දැන ගැනීම. ඉතින් ඔබ කිසිදු උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර ලිංගික සංසර්ගයක යෙදුනේ නම් ගැබ් ගැනීමක් සිදු වෙන්නට පුළුවන්. දැන් අපි බලමු ඔබ ගැබ් ගැනද කියලා හඳුනා ගන්න ක්‍රමවේදයන් මොනවද කියලා. පළමුවෙන්ම මේ පිළිබඳව දැනගැනීමට පුළුවන් ප්‍රධානතම ලක්ෂණය තමයි නියමිත දිනට ඔසප් වීම, එහෙම නැත්නම් මා ශුද්ධිය සිදු නොවීම. සාමාන්‍යයෙන් නිරෝගී කාන්තාවකට ක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතින කාන්තාවකට සෑම දින 28කටම වරක් ඔසප් වීම සිදු වෙනවා. නමුත් ඇතැම් කාන්තාවන්ට මෙය දින 28ට වැඩි හෝ අඩු වෙන්නට පුළුවන්. එනම් දින 21ත් 28ක් වගේ කාල පරාසයක් වෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට නියමිත දිනට ඔසප් වීම සිදු නොවුනොත් ඔබ මුත්‍රා පරීක්ෂණයක් සිදු කර ගැබ් ගැනද කියලා හඳුනගන්නට පුළුවන්. ඔබ දන්නවා මේ වන විට ඔබටම මුත්‍රා පරීක්ෂණය සිදු කරගත හැකි ප්‍රෙග්නන්සි ස්ට්‍රිප්, එහෙම නැත්නම් මුත්‍රා පරීක්ෂණ පටි ඖෂධ හලකින් ලබාගත හැකි බව. මේ නිසා ඔබට මෙම කාර්ය පහසු වේවි. එසේ සිදු කිරීමත් ඔබට අවිනිශ්චිතයි නම් පිළිගත් රසායනාගාරයකින් ඔබට මුත්‍රා පරීක්ෂණය සිදු කරවා ගන්න පුළුවන්. මෙහිදී ඔබ ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එකක් ආධාරයෙන් මුත්‍රා පරීක්ෂණය සිදු කරනවා නම් ඔබේ ඔසප් වීම සිදුවීමට තිබූ දින පසු වහාම ඔබ ගැබ් ගැන ඇතිදැයි හඳුනා ගන්නට පුළුවන්. මේ සඳහා ඔබ කළ යුතු වෙන්නේ ඔබට ඔසප් වීමට තිබූ දිනය පසු වහාම උදෑසනක මුලින්ම පිටකරන මුත්‍රා සාම්පලයක මුත්‍රා පරීක්ෂණ පටියක් බහාලීම පමණයි. මෙහිදී එම මුත්‍රා පරීක්ෂණ පටියේ වර්ණය වෙනස් වුනේ නම් ගර්භණී බව සැකහැර තහවුරු කරගන්නට ඔබට පුළුවන් වේවි. මේ අවස්ථාවේ මුත්‍ර පරීක්ෂණය නෙගටිව් නම් නැවත සතියකින් පමණ ඔබට මෙම පරීක්ෂණය සිදු කරන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට අපේ මව්වරුන්ට ඔබේ කිරි සිහිනය සැබෑ වුණ බව සැකයකින් තොරව ඉක්මනින්ම හඳුනා ගන්නට පුළුවන් වේවි.